දැන් දේශීය පුවත් මෙරට 15 වන කොවිඩ් මරණය අද උදැසන වාර්තා වුණා මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 66ක් වූ කුලියම්පිටියේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙරටින් වාර්තා වූ 15 වැනි කොවිඩ් මරණය අද උදැසන වාර්තා වුණා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කුලියපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි එම පුද්ගලයා හෘද රෝගී තත්වයකින්ද පසු වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ් ආසාදනයෙන් 15 වන මරණයත් වාර්තා වෙලා තියෙනවා මේ තැනැත්තා කුලියපිටිය ප්‍රදේශයේ කිත්තලව කියන ග්‍රාමයේ තැනැත්තෙක් අවුරුදු 66ක් වයස දියවැඩියාව සහ හෘද වස්තු අමාරු තියෙන කෙනෙක් ඔහුගේ අමාරුකම් හින්දා කුලියාපිටිය දැඩිසත්කාර ඒකකයේ මේ තැනත්ත රඳවලා තියෙන අවස්ථාවේදී හෘද වස්තු අමාරුකට ප්‍රතිකාර කරන අතරතුර සිදු කරන ලද පළවෙනි PCR පරීක්ෂණය කොවිඩ් ආසාදිතෙක් නොවන විදිහටයි අවිලා තියෙන්නේ. ඔහු යම් තරමා දුරට සුව වුණාට පස්සේ දැඩිසත්කාර ඒකකෙන් විශේෂිත සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුර ඊයේ දවසේදී නැවතත් ඔහුගේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා දැඩි සත්කාරයකට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුට සිදු කරන ලද තුන්වන කොවිඩ් පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වීමෙන් පසුව තමයි ඔහු තවදුරටත් අසාධ්‍ය වෙලා මිය ගිහිලා තියෙන්නේ. මේ තැනත්තා කුලියපිටිය ප්‍රදේශයේ වෙච්ච මුල් මරණය කාන්තාවගේ සමග ඒ කාන්තාවත් ඉන්න දැඩි සත්කාරකෙක හිටපු රෝගී දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊ දිනේදී මෙරටින් වාර්තා වුණා. වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ඊයේ දින වාර්තා වූ ආසාදිතින්ගේ සංඛ්‍යාව වන්නේ 866ක් ලෙසයි. එම ආසාදිතයින්ගෙන් 535 දෙනෙකු පැලියකොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට අයත් පුද්ගලයන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර ගල්ල දිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 5 දෙනෙකු, බේරවල දිවර වරාය ආශ්‍රිතව ආසාදිතයින් 20 දෙනෙකු, කොළඹ ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් 140 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වී තිබුණා. එනු ඊයේ දිනේදී කොළඹින් වාර්තා වූ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 398ක් වන අතර මේ දක්වා කොළඹින් වාර්තා වූ වැඩිම ආසාදිතින්ගේ සංඛ්‍යාව එයයි. මෙතර පවතින වසංගත තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් කලුතර දිස්ත්‍රික්කයේ පයාකල බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ඊයේ රාත්‍රියේ පියවර ගත්තා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සදහන් කළේ පයාකල බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශ සඳහා එම නිරෝධායන ඇඳිරි නීතිය සඳදා අලියම පහ දක්වා ක්‍රියාත්මක බවයි. එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාපිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් පහක් නැවත දෙනුම් දෙනතුරු හොදකලා ගම්මාන ලෙස නම් කිරීමටත් ඊයේ පසුරුවේ කටයුතු කළා. ඒ අනුව ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරු මස්විල සහ මාකලන්තාව යන ග්‍රාම සේවා වසම් එලෙස හොදකලා ගම්මාන ලෙස නම් කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු කළා. මෙතර කොළඹ දිස්ත්‍රික්කයේ දෙමිටකොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දෙනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු කළා. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව දෙමිටකොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ අද උදැසන දිස්සුවේ මේ ආකාරයෙන් මෙතර කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් මෙවන විට කොවිඩ් රෝගීන් 68 දිනක වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ හේතුවෙන් එම රෝගීන්ගේ ආශ්‍රිතයින් 500කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් තීරණය කර තිබෙනවා. මෙරට තුල ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියානු ආයෝජකයින්ට ආරාධනාවක් සිදු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අර්ලියගහ මන්ත්‍රියේදී මෙරට කොරියානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී.
මෙරට කොරියානු තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පැවසූ කොරියානු තානාපතිවරයාට මෙරට ආයෝජනය කිරීමට එක්වන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී කොරියානු තානාපතිවරයා හට පවසා තිබෙනවා. දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුල ක්‍රියාත්මක වන බවද එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. කොරියානු තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ COVID-19 අර්බුදයට සාර්ථකව මුහුණ දීම සඳහා කොරියානු රජය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙන බවයි. ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගත හැකි අපනයන සංචාරක සහ සංක්‍රමණික සේවාවන් පිළිබඳවද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ. වත්මන් ආණ්ඩුවට බලය ලබා දුන් ජනතාවගේ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් නොසලකා හැර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ව්‍යවස්ථා ආදායකයේ සහ අධිකරණයේ කියන මේ සියලු බලය විධායකයේ කියන තනි අතට ලැබීම ලබා ගන්නා වූ සියලු බලයන් උදෙක්ම පාවිච්චි කරේ රටේ දියුණු සංවර්ධනය සහ දුප්පත්කම නැති කරන්න නෙවෙයි කියන හොඳම උදාහරණය මේ අවුරුදු 42 තුල ජීවත් වෙච්ච මේ රටේ පුරවැසියෝ දා. තුනෙන් දෙකක් තිබෙනවා කියපු මේ ආණ්ඩුව තමන්ගේ කළු සල්ලි නැවත පාවිච්චියට ගන්නවා. තමන්ට ඔබින මේ පාලන වැඩපිළිවෙල නැවත රට අරාජිත කරන්න එකතුව සංහිත නිර්මාණය කරනවා. සමග ජනබලවේගයේ නියෝජනය කර මේ 8 දෙනා නැත්තම් තුනෙන් දෙකක් ආණ්ඩුවට තිබුණේ නැහැ. ආණ්ඩුවේ කිසිසේත්ම එවැනි බලයක් කියලා තිබුණේ නැහැ. ආණ්ඩුවේ බලය දුන්නේ ආණ්ඩුවේ මේ සහය දුන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව මුකක් අරඹයාද කුමක් අරඹයාද කියන කාරණේ පසගෙලලා දාලා තමන්ට නැවත වතාවක් ඇමරිකන් පුරවැසි භාවයේ ලබා ගැනීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය ව්‍යවස්ථාවක් හදුවා. සියලු දෙනාගේ සහයෝගය ගන්නේ කුමක් අරඹයාද කියන වැඩපිළිවෙල හිට අනිද්දා තේරුම් ගන්න පුළුවන් වෙයි. කවුරු කවුරුත් තමගේ නඩු හබ වලින් විදාස්සනකට රටේ ජනතාවගේ ඇස්සරේ කංගත තත්වයක් සමග අන්තර්ජාලය සහ විවිධ යෙදවුම් භාවිතයෙන් දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මේ දිනවල යොමුව තිබෙනවා. ඔබේ දරුවා මේ මොහොතේ එලෙස ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් එහි අවදානම් පැතිකඩක් පිළිබඳ ඔබ දැනුවත්ද? මේ ඒ පිළිබඳවයි. අන්තර්ජාලය අදවන විට අප සියලු දෙනාටම නැතිවම බැරි මාධ්‍යයක්. කෙසේ නමුත් මේ අන්තර්ජාලය දරුවන්ට බලපාන්නේ කෙසේද? මේ අන්තර්ජාලය තුල නරක පැතිකඩද දකින්නට පුළුවන්. මේ දිනවල පාසල් සහ උපකාරක පන්ති නොමැතිකම හේතුවෙන් ඔබේ දරුවා අන්තර්ජාලය ඔස්සේ සිය අධ්‍යාපන කටයුතු හදාරනවා ඇති. කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන් ලෙස ඔබ ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු කරනවාද? පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් සහ උපකාරක පන්තිවල කටයුතු අන්තර්ජාලය සහ Zoom WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන සහ පරිගණක යෙදුම් භාවිතයෙන් සිදු කිරීමට පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික පන්ති ගුරුවරුන් කටයුතු යොදා තිබෙනවා. එය අධ්‍යාපනයේ අතින් නම් ඉතාමත් සුවිශේෂී ජයග්‍රහණයක්. කෙසේ නමුත් එහි අවධානමක් පවතින බව ඔබ දැනුවත්ද? ඒ පිළිබඳවයි මේ අවධානය. විශේෂයෙන්ම මේ විදියට අන්තර්ජාලය සහ යෙදුම් භාවිතයෙන් අධ්‍යාපන කටයුතු හදාරන කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාත්මක වීමක් නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කර තිබෙනවා. දෙමව්පියන් විසින් අන්තර්ජාලය හරහා දරුවන් අධ්‍යාපනික කටයුතු සඳහා යොමු කිරීම බොහෝමයක් දරුවන් අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට අධ්‍යාපන කටයුතුවල නිරත වන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල කාලය ගත කිරීම වැනි කටයුතු සඳහා යොමුව ඇති බව ඔවුන්ට නිරීක්ෂණය වී තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි කාලපරාසයක් තුල දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩ දීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැතිවීම සහ දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඔබගේ දරුවා සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු විය හැකි බව ඔබ දන්නවාද? ඒ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මෙලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔබේ දරුවා එමගින් ආරක්ෂා කරගන්නේ කෙසේද? දෙමාපියන් වශයෙන් තම දරුවන්ව මෙවැනි සයිබර් අපරාධකරුවන්ගෙන් බේරා ගැනීමට සිදු කළ හැක්කේ විශේෂයෙන්ම යම් අධ්‍යාපන කටයුත්තකට භාවිතා කරන්නේ WhatsApp යෙදුම නම් එම යෙදුම පමණක් භාවිතා
කිරීමට හැකි පරිදි ජංගම දුරකථනයේ සෙටින්ග්ස් වෙනස් කර ලබා දිය යුතු විශේෂයෙන්ම ඔවුන් භාවිතා කරන්නේ Zoom යෙදුම නම් ඔවුන්ට Zoom යෙදුමින් පරිබාහිර වෙනත් යෙදුමක් භාවිතා කිරීමට නොහැකි වෙන ලෙස ජංගම දුරකථනයේ සැකසුම් සකස් කර දරුවන්ට ජංගම දුරකථන භාවිතය ලබා දිය හැකි විශේෂයෙන්ම දෙමාපියන්ට මේ දිනවල අන්තර්ජාල සේවා සපයන්නන් විසින් විශේෂ අධ්‍යාපනික කටයුතු සඳහා වෙනමම හඳුන්වා දුන් අන්තර්ජාල පැකේජ් තියෙනවා මේව අන්තර්ජාල පැකේජ් හරහා වෙනත් වෙබ් අඩවි වලට පිවිසීම හැකියාවක් නැහැ උදාහරණයක් විදිහට ගත්තොත් එක්තරා යම් ආයතනයකින් Zoom සඳහා අධ්‍යාපනික පැකේජ් එකක් හඳුන්වා දීවිනා නම් එම අන්තර්ජාල සේවාව හරහා භාවිතා කර හැකි Zoom යෙදුම පානයි මෙමෙනි අන්තර්ජාල සේවා භාවිතා කිරීම මගින්ද කුඩා දරුවන් වෙනත් වෙබ් අඩවි වලට පිවිසීම වළක්වා ගැනීමට හැකියාව තිබෙනවා ඔබේ දරුවා අන්තර්ජාලය සහ යෙදුම් ඔස්සේ ඉගෙනීමේ කටයුතු සිදු කරන විට ඔවුන් සිදු කරන්නේ මොනවාදයි සොයා බැලීම දෙමව්පියන් ලෙස ඔබේ වගකීමක්. ඔබට පරිගණක දැනුම හෝ අන්තර්ජාල භාවිතය සහ යෙදුම් භාවිතය සම්බන්ධයෙන් දැනුමක් නොමැති වන්නට පුළුවන්. කෙසේ නමුත් දරුවා පිළිබඳ නිසි අවධානයෙන් සිටීමට ඔබට හැකි. දරුවන් යම්කිසි වැරදි උපදේශක් මත හෝ නොදැනුවත්ව හෝ වැරදි ක්‍රියා සහ අපරාධ සිදු කරන පුද්ගලයන්ගේ ග්‍රහණයට නතු වීමෙන් එම දිශාවට යාමේ සම්භාවිතාව අඩු වැඩි වශයෙන් පවතිනවා. එම නිසා නැවත නැවතත් ඔබේ වගකීම දරුවන් පිළිබඳව සහ මේ දිනවල ඔවුන් අන්තර්ජාලය ඔස්සේ මෙන්ම විවිධ යෙදුම් භාවිතයෙන් සිදු කරන අධ්‍යාපන කටයුතු සහ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටීමයි. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව 2022 වන විට කාබන් පෑන් සහ දත්බුරුසු එකක් හෝ පරිසරයට මුදා හැරීම වැළැක්වීම බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ පාසල් පද්ධතියේ විතරක් කිලෝග්‍රෑම් 80ක් දවසකට පෑන් බට ඉවදලන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. මේකේ එකතු විදියට ගත්තොත් කිලෝග්‍රෑම් 30000කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකට පරිසරයට එකතු වෙන බව තමයි අපිට වාර්තා කරලා තිබෙන්නේ. මීට අතිරේකව රජයේ කාර්යාල සහ වෙනත් පාවිච්චි කරන ස්ථානවල විශාල පෑන් බටස් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දිනකට දත්බුරුසු කිලෝග්‍රෑම් 10ක් වාර්තා වෙන්නේ අපි හිතනවා 10 20ත් අතර කියලා. මේකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද මේවයින් නිවරදි සංඛ්‍යාලේඛනයක් තවම කාටවත් සොයා ගන්න බැරි වෙලා තිබෙනවා. කෙසේ වෙතත් සැලකිය යුතු පරිසර හානියක් මේ තුලින් සිද්ධ වෙන බව අපි දන්නවා. ඒ නිසාම පෞද්ගලික සමාගම් දෙකක් එකඟ වෙලා තිබෙනවා මේ වෙන විට කටයුත්තට දායක වෙන්න. අපි රජයේ මුදල් වියදම් කිරීමකින් තොරව මේවා එකතු කර ගන්නත් ප්‍රතිචක්‍රීයකරණය කිරීමටත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ අනුව පෙට්ටි සකස් කරලා තියෙනවා. මේ බහලුම් වල පෑන් 3000ක් ඒ වගේම දත්බුරුසු 500ක් පමණ එකතු කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ඉලක්කය තමයි 2022 වන විට කාබන් පෑන් හා දත්බුරුසු එකක් හෝ පරිසරයට මුදා හැරීමේ වැළැක්වීමේ වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ දරන්නේ. ඉතින් අපි දරුවන් දැනුවත් කරන්න යනවා ඒ අයට gedara පාවිච්චි කරන දත්බුරුසු ටික ගෙනල්ලා මේ බහලුමට ඇතුල් කරන්න කියලා. ඒ වගේම කාබන් පෑන් පමණක් නෙමෙයි මේ දරුව දකින වෙනස් ස්ථානයක තියෙන මග වැටී තිබෙන දෙයක් වුණත් ගෙනල්ලා මේ බහලුමට ඉදිරිපත් කරන්න කියලා අපි ඒ දැනුවත් කිරීමේ වැඩසටහනත් පාසල් මට්ටමින් ජනශ්‍රුතික මෙන්ම ඓතිහාසික වටිනාකම් රැසක් සහිත බදුල්ල ලිඳමුල්ල ශ්‍රී සත්පත්තිනි දේවාලයයි මේ ඔබ දකින්නේ. වසර 400කටත් වඩා ඉපැරණි පුස්වැල යට දේවාලයේ ලෙස ප්‍රකට මෙම දේවාල භූමියේ ඇති විශාල පුස්වැල මෙම දේවාලයේ ඉතිහාසයේ තරම්ම ඈතට දිව යනවා. අදවන විට කිසියම් දිලීර රෝගයක් හේතුවෙන් විනාශ වෙමින් පවතින මේ පුස්වැල පිළිබඳ ජනතාව අතර ඇති ජනප්‍රවාදයන්ද ඔවුන් අපට අනාවරණය කළා. ජනප්‍රවාදයේ පැවතෙන ආකාරයට ඌව ගංගවතුරෙන් යටවෙන අවස්ථාවේදී බදුලු මුතියංගන සෑ රදුණු ජලයෙන් යටවි යන මොහොතකදී ආදිවාසීන් විසින් ඒ දුම්හිඳ කටේ පීටි පුස්සල කපා ඉවත් කර
බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඊට නෑ උරුමකමක් කියන පුස්වැලක් ලෙසටත් ජනප්‍රවාදයේ මේ සඳහන් වෙලා තියෙනවා. දුර්ලභ ගණේ ශාකයක් වන පුස්වැල් දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල ඇතැම් ඖෂධ නිෂ්පාදනයටද යොදා ගන්නා වටිනා ශාක ප්‍රභේදයක්. ගම්වැසියන් පෙන්වා දෙන පරිදි මෙම පුස්වැල ලංකාවේ ඇති විශාලතම පුස්වැලයි. ලංකාවේ තියෙන ලොකුම පුස්වැල විදිහට මේ හඳුන්වන මේ පුස්වැල විනාශභාවයට පත් වෙන මේ පිළිබඳව අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තිනවා. තව වෙනතුරු ඒ සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මෙම ඉපැරණි දේවාල භූමියේ පිහිටි දේවාල චිත්‍ර රැසක්ද විනාශ මුඛයට යමින් පවතින ආකාරය අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. මේවා අද වෙනතුරු රැස්ස පින්න අවුව යම් කිසි බලපෑමක් උඩ මේ චිත්‍ර විනාශ මුඛයට පත් වීමෙන් පවතිනවා. ලිඳමුල්ලේ ජනතාව කිව්ලේ ගෙදර දෙවියන් යන වන්දනීය නාමෙන් අමතන 1818 ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ පුරෝගාමියා වූ කිව්ලේ ගෙදර මොහොට්ටාලගේ බෙතු සිතුවමක්ද මෙම දේවාල භූමියේ දැකගත හැකි. මෙවන් වටිනාකමක් සහිත මෙම ඉපැරණි දේවාලයත් එහි පුරාවිද්‍යාත්මක වටිනාකමට සාක්ෂි සපේන මෙම ඉපැරණි පුස්වැලත් සංරක්ෂණය කර මෙරට ජනශ්‍රොතික සහ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි විශ්වාස කරමු. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. මඩකලපුව කලපු තීරයේ ආරක්ෂා කිරීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ මග පෙන්වීම යටතේ නව වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. මේ යටතේ කලපු යූරට කැලිකසල බැහැර කිරීම, නීති විරෝධී දැල් යොදා මාළු ඇල්ලීම ඇතුළු ක්‍රියාවන් තහනම් කර ඇති අතර ඒවා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි දීවර අමාත්‍යංශය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කටයුතු අද මඩකලපුව නගරයෙන් ආරම්භ වුණා. දියපොට රන්දිය දහර ප්‍රජාමූල සංවිධානයේ මූලිකත්වයෙන් ඇඹිරිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පුස්වැල්පිටිය ශ්‍රී පුෂ්පාරාම විහාර භූමියේ ඔසු උයනක් ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරුණා. මයුර මාණිකම්, තිත් අරුණ, කොටදිඹුල, තොටිල, වල්ලිඟුරු වැනි දුර්ලභ ඖෂධ පැලෑටි 500ක් පමණ වගා කිරීම මෙහිදී ආරම්භ වූ අතර පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය ඉමදුවේ ඉන්දරතන හිමි ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මෙම වැඩසටහන ආරම්භ වුණා. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ අංක 1 පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් පිරවූ බෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මෙම හෙරොයින් සහිත බෝලය කළුතර බන්දනාගාරයේ වෙත විසිකිරීම සඳහා රැගෙන ඉන්නට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. බණ්ඩාරවිල පොලිස් අපරාධ කොට්ටාස අංශයේ බණ්ඩාරවිල උතුරු කැබිල්ලේවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් මිලිග්‍රෑම් 16ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමු වනවා පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.